අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මූලිකවම පසුගියදා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු ප්‍රකාශයේදී ඇතුළත් වෙච්ච ප්‍රධාන කරුණක් පිළිබඳව. මේ තමයි ඔහු ඒ ප්‍රකාශයේදී කිව්වා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කඩිනමින් නිමා කරන්නට අවශ්‍යයි එය ඉවරයක් කරන්නට අවශ්‍යයි කියන එක. මෙන්න මේ පිළිබඳව අපේ ප්‍රතිචාරයයි අපි මේ දක්වන්නේ. අපි හැමදෙනෙකුටම පාස්කු ප්‍රහාරය ඉතාමත්ම වැදගත් දෙයක් ඊට සාධාරණත්වය ඉටු කර ගැනීම යුක්තිය ඉටු කර ගැනීම නමුත් කතෝලික සභාවක් හැටියට අපි මේ අර්බුදකාරී අවස්ථාවේදී ජනතාව ආර්ථික ප්‍රශ්නයෙන් හෙම්බත් වෙලා පෝලිම් වල හෙම්බත් වෙලා අත්‍යවශ්‍ය ආහාර හිඟකමින් හෙම්බත් වෙලා ඒ වගේම බඩු මිල වැඩිවීම නිසා ඉන්ධන මිල වැඩිවීම නිසා හිඟවීම නිසා මේ හැම ප්‍රශ්නයකදීම ජනතාව හෙම්බත් වෙලා ඉන්න මේ වගේ කාල පරිච්ඡේදයකදී පාස්කු ප්‍රහාරය ගැන ඊට යුක්තිය සාධාරණත්වයේ ඉටු කර ගැනීම ගැන කතා කිරීමට සභාව කිසිසේත්ම බලාපොරොත්තුුනේ නැහැ. අපි මේ පිළිබඳව මේ මාස ගාන තුල කිසිම දෙයක් කතා කරේ නැත්තේ ඒ නිසයි. නමුත් මේ වෙලාවේ මේ වැඩ බලන ජනාධිපතිවරයා ඒ වගේම අද ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා බාර දුන්න මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ කරපු ප්‍රකාශය පිළිබඳව අපිට කතා නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසයි අපි අද ඒ පිළිබඳව කතා කරන්නේ. දැන් අපි දන්නවා මේ අවස්ථාව අපේ ඊළඟ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා නාම යෝජනා ඉදිරිපත් වෙලා හෙට ඒ සඳහා පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දයක් පැවැත්වෙන මේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ඉවර කරන්න අවශ්‍යයි කියන කතන්දරේ කීම පිටුපස අපිට හැඟෙනවා මේ ජනාධිපතිවරයා ලෙස තමන් පත්වීමට අවශ්‍ය කරන යම්කිසි තල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක. ඒ කියන්නේ එදා වගේම අදත් පාස්කු ප්‍රහාරය තමන්ට බලයට පැමිණීම සඳහා පාවිච්චි කිරීමේ නීච උත්සාහයක් දරුවා කියන එකයි අපේ අදහස. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඔහු නිකම්ම අග්‍රාමාත්‍යවරයා නෙමෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බොහෝ බලතල පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා සතුව තිබූ කාල පරිච්ඡේදයකදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මාස 7ක් බලයේ සිටියා. එහෙම ඉන්න කාලේ නොකරපු දෙයක් ගැන අද රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරන. ඒ කියන්නේ ඔහු කියනවා මේ පරීක්ෂණය ස්වාධීනව සාධාරණව පවත්වන්න අපි බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබා ගන්නවා කියලා. දැන් මාස 7ක් තිස්සේ ඒ කාලේ බලතල සහිත අගමැතිවරයාව හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන්කම තිබුණා. ඒ කාලේදීම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට ගිහිල්ලා ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මේ සඳහා ලබාගෙන ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් ඉවලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න. ඒ කාලේ ඔහු ඒක කළේ නැහැ. නමුත් දැන් ඔහු කියනවා මේක විදේශීය පරීක්ෂණ කණ්ඩායමක් මගින් ස්වාධීනව මේ පරීක්ෂණය කරන්නට ඕන කියලා. ඒ නිසා අපිට මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. මේක හුදු රැවටීමක්. මේක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් ඒ වගේම පාස්කු ප්‍රහාරයට සාධාරණත්වයේ සහ යුක්තිය අපේක්ෂා කරන අපි හැමදෙනාටමත් කරපු නිග්‍රහයක් හැටියටයි අපි සලකන්නේ. මොකද ඔහු මේ මැරිච්ච මිනිස්සුන්ගේ ලේ මගින් ඒ මතින් ඒ වගේම මේ මැරිච්ච මිනිස්සු සහ ඉන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගේ දුක් වේදනාව සහ කඳුල මගින් මීට සාධාරණත්වය ඉල්ලා මේතරම් කාලයක් අරගලයක නියැලුණු සියලුම කතෝලික සහ අන්‍යාගමික ජනතාවගේ මේ කරපු මහා අරගලය මතින් ඇවිල්ලා දැන් ඔහු ජනාධිපති බලය ලබා ගන්න දරණ උත්සාහයක් හැටියට තමයි අපි සලකන්නේ. ඒ නිසා මේක රැවටීමක් හැටියට තමයි අපි සලකන්නේ. ඒ නිසා අපි කියන්නට කැමති තවදුරටත් මේවා ඔස්සේ ජනතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා. අපි කවුරුවත් දේශපාලකයන්ගේ මේ වංචාකාරී ඒ වගේම රැවටිලිකාරී උත්සාහයන්ට තවදුරටත් ජනතාව රැවටෙන්න ලෑස්ති නැහැ. ඒ නිසා අපි මේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි ඒ පිළිබඳව විශ්වාස කරන්නේත් නැහැ. දැන් අපිට කියන්න තියෙන්නේ අපි මොන විදිහේ රජයක් පත් වුණත් මොන විදිහේ ජනාධිපතිවරයෙක් පත් වුණත් අපි පාස්කු ප්‍රහාරයට
සාධාරණත්වයේ ලබා ගන්නට කරන අරගලය සහ කරපු අරගලය තවදුරටත් ඉදිරියට ගෙනියන. ඒක නවතින එකක් නෙමෙයි නීතිය ඔස්සේ සාධාරණත්වයේ යුක්තිය මීට ඉටු වෙන තුරු. ඒ නිසා ඒකට ජනාධිපතිවරයා කවුද අගමැතිවරයා කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි ජනතාවගිනුත් ඉල්ලා සිටින්නේ මේ විදිහේ උප්පරවැට්ටි වලට රැවටීම් වලට තවදුරටත් අහු වෙන්නට එපා. ඒ වගේම දේශපාලන නායකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ වගේ රැවටීම් තවදුරටත් කරන්න උත්සාහ කරන්නට එපා. අපි කවුරුත් ඊට රැවටෙන්නේ නැහැ කියන එක. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ සභාවක් හැටියටත් ඒ වගේම කතෝලික ජනතාව හැටියටත් ඒ වගේම මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව හැටියටත් පොදු ජනතාව හැටියටත් මේ ප්‍රකාශය අපි සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. එය මේ මොහොතේ බලය ලබා ගැනීම සඳහා කරපු හුදු ප්‍රකාශයක් පමණයි කියන එකයි අපගේ මතය. ජනාධිපතිවරයා වීමට නියමිතයි. එතකොට දැන් අපි දන්නවා මේ සිද්ධිය අරලාගෙන දේශපාලන තත්ත්වය සහ මේ ආර්ථික අර්බුදය අලා අරගලයක් මතුණා රට ඇතුළේ. මේ අරගල කරපු තවමත් මේ ගෝල් පේස් භූමියේ ඉන්නවා, රට ඇතුළේ ඉන්නවා. එතකොට හෙට ජනාධිපතිවරයා පත් වුණාම මේ අරගලය කොහොම වෙන්න ඕනද? බෝවන්සෙලත් අපි දැක්ක ඔබතුමන්ලා දැක්කා මේවා ඉන්නව අරගලේ නියෝජනය කරනවා. එතකොට මේ අරගල කරවන දෙන්න තියෙන පණිවිඩය සහ රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද හෙට දවසේ පස්සේ? කොහමද අරගලේ ගෝල් ෆේස් එකේ තිබුණ අරගලය නෙමෙයි, අරගලය මිනිස්සුන්ගේ හිත්වල තිබුණේ, මිනිස්සුන්ගේ ජීවිතවල තිබුණේ. ඒ නිසා මේක පොදු ජනතාවගේ අරගලයක්. අපි දැක්කා ලක්ෂ ගණනින් එදා මහපාරට ආවේ අරගල කරුව විතරක් නෙමෙයි, පොදු මහ ජනතාව. ඒ නිසා ඒ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා, අපේක්ෂාවක් තිබුණා. ඒ තමයි මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම. ඒක ගෝඨාභය රාජපක්ෂව බලයෙන් පහ කිරීම පමණක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහට විරුද්ධව පමණක් නෙමෙයි, මේ ජනතාව තුළ තිබුණේ මේ රට මේ තත්ත්වයට ඇද දැමීමේ මූලික වගකීම ගන්නට ඕනේ මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය, මේ දූෂිත දේශපාලන සංස්කෘතිය විසින්. ඉතින් ඒ නිසා ඒ ක්‍රමය වෙනස් වෙන්නට ඕන, සිස්ටම් චේන්ජ් එක තමයි ඉල්ලුවේ. එතකොට ඒක සිදුවෙන තුරු මේ අරගලේ නවතින්න අවශ්‍ය වෙන්නේ නැහැ, නවතින්නේ නැහැ. නමුත් මේ අරගලේ අපි දන්නවා ඉතාමත්ම අවිහිංසාවාදීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව මාස ගාණක් පැවතුණා. එතකොට ජනතාව පාරට ඇවිල්ලත් ඒ අවිහිංසාවෙන් තමන්ගේ හිතේ තිබිච්ච දේ, තමන්ගේ අපේක්ෂාව, තමන්ගේ විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කළා. ඉතින් එතනදී ඒකට අයිතිය ජනතාවට තියෙනවා විරෝධතාව දක්වන්න. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ප්‍රචණ්ඩකාරී නොවි මම හිතනවා ඉදිරියටත් මේ සිස්ටම් චේන්ජ් එක සිදුවෙන තුරු මොන විදිහ ආණ්ඩුවක් පත් වුණත් ඒ සිස්ටම් චේන්ජ් එක සිදුවෙන තුරු මේ අරගලයේ ඉදිරියට යනවා. එතුමා ඊයේ දවසේදී කරපු ප්‍රකාශයත් එක තමයි මේ මාධ්‍යවල සම්විධානය වෙන්නේ. එතකොට එතුමා අගමැති ඉන්න කාලේ අපි දන්නවා දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාසම එතුමා ජනාධිපතිවරයාට ඔහුත් හිටියා ඇමති කෙනෙක් කියලා ඒ ආණ්ඩුවේ. ඔහුත් එතකොට මේ සම්බන්ධව අපි දෙක්කිනේ කතා කරනවා. ඔහුත් ඊට පස්සේ ජනාධිපතිවරයාට ආගමැතිවරණයට තරඟ කරනකොට අපි දැක්ක අපිත් පාස්පෝර්ට් පැහැරයක දඬුවම් දෙනවා. පාස්පෝර්ට් පැහැරේ විඳියන්න සාධාරණයක් ඉස්තු කරනවා කියන කාරණාව. එතකොට ඔබ වහන්සේ නැත්නම් ඔබතුමාලා ඇයි මේ රනිල්ට විතරක් මේ චෝදනා වෙල්ල කරන්නේ? ඔහුත් වගේ කිය යුතුනේ ඔහුට ඔහුගෙන් සජිත් ප්‍රේමදාස හරහා මේක විසඳාගත හැකි කියලා ඔබතුමාලා හිතනවාද? නෑ, රනිල් මහත්මයාට චෝදනා එල්ල කිරීම නෙමෙයි, රනිල් මහත්මයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. එතකොට අපි කතා කරන්නේ රනිල් මහත්මයා මේ වෙලාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කිරීම අපි දකින්නේ හුදෙක් තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන යන උත්සාහයක් හැටියට. ඉතින් ඒ නිසා තමයි ඒකට ප්‍රතිචාරයක් හැටියට අපි කතා කරන්නේ. ඉතින් මෙතන අනිත් අය පිළිබඳව කතා කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දේශපාලනය වෙනුවෙන් දේශපාලන මැතිවරණ ඉලක්ක කරන අපි දැක්ක වේදිකාවල කියනවා අපි පාස්කු ප්‍රහාරයට අපි දඬුවම් දෙනවා කියලා. ඔවිදින් ඒ මැතිවරණේ කාලේ හැම කෙනාම කිව්වනේ. දැන් ඒක පිළිබඳවත් අපි කතා කළා. ඒ කියන්නේ මේක මැතිවරණ වේදිකාවල Tamange බලය දිනා ගන්න පාවිච්චි කරන මෙවලමක් කරගන්න එපා කියලා. ඉතින් ඒක අපි අදත් කියනවා. එහෙම තාත්තා කිව්වේ ඔතන විශ්වාස කරනවා ඉදිරියට එන කවුරුත් ජනාධිපති කෙනෙක් කවුරුණත් ඔය එන දුන්නාගේ කෙනෙක් යට තියලා මේ විසඳන්න පුළුවන් වෙයි. නෑ, අපි කියන්නේ විසඳන්න ඕන කියලා. අපිට මේ දේශපාලකයන් කවුරුවත් මේ 100%ක් විශ්වාස කරන්න බෑ මේ තියෙන දේශපාලනය ඇතුළේ. නමුත් ජනතාව හැටියට ඔබ දැක්කා, ජනතාව හැටියට ජනතාවට පරමාධිපත්‍යයක් තියෙනවා, ජනතාවට බලයක් තියෙනවා, ජනතාවට තමයි මේ රටේ මූලික බලය තියෙන්නේ. ඒ නිසා අපි ජනතාව හැටියට අපි විතරක් නෙමෙයි මං හිතන්නේ මේ රටේ සිටින සියලු දෙනාම පොදු මහ ජනතාව
මේ පාස්කු ප්‍රහාරයේ විඳිතෙන්ට සාධාරණත්වය ඉෂ්ට කරන්න ඕනේ කියන මතය තමයි ඉන්නේ. ඉතින් ඒක ඒ අපේක්ෂාව අපි දිනා ගන්න අතුරු අපි මොන රජයක් තිබුණත් අපි ඒ සඳහා අරගල කරනවා. ඒ සඳහා උත්සාහ කරනවා. අපිට කරන්න පුළුවන් බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදීව අනිවාර්යෙන් අපි එක් කරනවා. දැන් අපි දැක්ක වසර දෙකකට වැඩි කාලයක් මේ කොමාන්දලා උතුමාලා කට්ටිය මේ එකතු වෙලා ඉවරලා මේ විදිහට අරගල කරා. අපි දැක්ක මේ දේශපාලනය මේ රටේ තවදුරටත් දේශපාලන විතර මේක කිසිමක් ලැබුණේ නැහැ. ඒ වගේම දැක්ක ජාත්‍යන්තරයේ අපි දැක්ක මේ කාර්යගෙන යනවා. ඒ පරික්ෂණවල කොහොමද මේ තත්ත්වය මොනවද නිපුණවට ඇවිල්ලා නැම හිතන්නේ අපිට දැන් මේ වෙලාව නෙමෙයි ඒ පිළිබඳව කතා කරන්න. ජාත්‍යන්තරයට අපි ගියා. ජාත්‍යන්තරයේ ප්‍රතිචාර තියෙනවා. ඒ පිළිබඳව මාධ්‍යත් ප්‍රකාශ වුණා. නමුත් මේ වෙලාව නෙමෙයි පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව කතා කරන්න. අපි ඒ පිළිබඳව කතා කරන්න කිසිම විටක උත්සාහ කළේ නැහැ මේ අර්බුදය ඇතුලේ. නමුත් අද අපි මේක කළේ මේ කරපු ප්‍රකාශය නිසා. මේක ප්‍රයෝජනයට ගන්න එපයි කියන්න තමන්ගේ බලය ලබා ගැනීම සඳහා. ඒක තමයි අපේ පරමාර්ථය. අපි ඊළඟ රජය පත් වුණාට පස්සේ හෝ ඊළඟ ජනාධිපතිවරයා පත් වුණාට හෝ පස්සේ හෝ අපි දිගට මේ අරගලේ කරනවා. මේක ඉටු වෙනතුරු. නේද? ඒ කියන්නේ දැන් ඉෂ්ට වෙන්නේ නැද්ද තියනවාද කියන කාරණේ නෙමෙයි. මේ වෙලාවේ ඇයි ඔහු පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ? දැන් පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න තිබුණා ඔහු අගමැති වෙලා ඉන්න කාලේ. ඒක කරන්න තිබුණා ඔහු කියන කාරණේ. නමුත් ඒක නොකර දැන් මොකටද ඒක ගැන කතා කරන්නේ? ඒකයි අපි අපේ ප්‍රශ්නය. ඒ නිසා අපි ඒකයි ප්‍රතික්ෂේප කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි කිසුවිටයි.